සාකච්ඡා කරමු 2013 අවුරුද්දේ කෙටි ප්‍රශ්න මුල් 15. පුතේ පළවෙනි මෙතන මම මේ මාකින් එකත් එක්ක කතා කරන්න යන්නේ අද පොඩි වෙනසකටත් එක්ක අංක 1 සිට 10 තෙක් ප්‍රශ්න වලට ලකුණු එක බැගින් දෙනවා. එතකොට මේ පේපර් එකේදී මුල් ප්‍රශ්න වලින් ඒගොල්ලෝ අපිට කියනවා, يعني දරුවෝ පේපර් එකක් ලියන්න යනකොට මුලින්ම පොඩ්ඩක් බය වෙනවා වගේ. එහෙම ගතියක් තියෙනවා. හැබැයි මගේ පුතාලා එහෙම බය වෙන්න යන්න එපා. පිළිතුරු සැපයීමට සුදුසු මානසිකත්වයක් හොඳ තත්ත්වයක් ඇති කරන්න තමයි ඒගොල්ලෝ මේ මුල් ප්‍රශ්න 10ට 1 සිට 10 තෙක් ප්‍රශ්න වලට ලකුණු එක බැගින් දීලා සාමාන්‍ය ප්‍රායෝගික මූලික සංකල්ප පිළිබඳ හැකියාව බලන්නේ. හරිද? හරි, අපි එහෙනම් කරන් යමු. පළවෙනි ප්‍රශ්නය, එකම වර්ගයේ මුද්දර තුනක මිල රුපියල් 15ක් වේ. එකම වර්ගයේ මුද්දර තුනක්නේ. හා, එහෙනම් ඒ තුනම රුපියල් 15යි. එතකොට 15 බෙදන්න ඕන කියෙන්ද? තුනෙන්. එතකොට තමයි අපිට එක මුද්දරයක මිල කීයද කියලා එන්නේ. එතකොට මිල රුපියල් 5යි. හරිනේ? හරි. එහෙනම් අපි දෙවැනි ප්‍රශ්නය සාකච්ඡා කරමු. සරල භාගයක් ලෙස ප්‍රකාශ කරන්න තියෙන්නේ 7න් 3ට එකතු කරන්න තියෙන්නේ 7න් 2ක්. පුතේ ඔයාලා දන්නවා මේ හරය සමානයි හරය ඉන්නේ කීයද? 7. එහෙනම් හරය 7, 3යි 2යි 5යි. 7න් 5යි. ඊළඟ ප්‍රශ්නය, අගය සොයන්න තියෙන්නේ 12.5 ගුණ කරන්න තියෙන්නේ 5න්. පුතාලට දශමත් එක ගුණ කරන්න අමාරුයි නම් 12 5න් ගුණ කරන්න. 12.5 කීයද? 12.5 60යි. හැබැයි පුතේ දශමත ඊට පස්සේ එක ඉලක්කමක් ඉන්න ඕනේ. එහෙනම් මේ අග ඉන්න දශමත ඊට අපි එක වතාවක් මේ පැත්තට අරන් යන්න. දැන් දශමත ඊට පස්සේ එක ඉලක්කමයි 6.0යි කියන්නේ පිළිතුර 6. හතරවෙනි ප්‍රශ්නය, සරල සමීකරණයක් තියෙන්නේ x ධන 1 සමානයි 8. මේ බලන්න, x එකතු කිරීම 1 සමානයි 8. එක ලකුණක් දෙන නිසා පුතාලට මේ ප්‍රශ්න මුල් ප්‍රශ්න 10ට එකපාර උත්තරේ ලියන්න පුළුවන්. මම කියලා දෙන හැබැයි හතන විදිය මේ පැත්තේ තියෙන ධන එකනේ. ධන එක නැති කරන්න අපි දෙපැත්තටම ඍණ එක දානවා. එතකොට ඔයාලට ඕනම් පුළුවන් මේ ධන එක එහා පැත්තට ගියාම ඍණ එක වෙනවා. එතකොට 8න් එකක් අඩු වුණාම 7යි. ඊළඟට සුළු කරන්න තියෙන්නේ හරිම ලේසි ගණක්, ඒ ධන 2යි. දෙන්නම එකම જાතියනේ. හා, එහෙනම් මගේ පුතේ මෙතන ඉස්සරහා 1යි කියන්නේ 1 ඒ කෙනෙක්, 1යි 2යි 3යි. හැබැයි මොනවද ඒලා? හරියට 1 ගෙම්බයි ගෙම්බ දෙන්නයි වගේ. ඔක්කොම ගෙම්බ 3යි. හරි, අපි ඊළඟ ප්‍රශ්නයට යමු. දීයති වෙන් රූප සටහනේ දැන් පුතාලට මේක කියව ගන්න පුළුවන් වෙනවනේ. මේ තියෙන පුතේ A ඡේදන B. හරි, මෙහෙම උඩට නම් මේ මාලේ වගේ නම් A මේලේ B. මෙතන තියෙන අනිත් පැත්තනේ. එහෙනම් A ඡේදන B මේකෙන් කියවෙන්නේ A'යි B'යි දෙන්නටම අයිති කියන එක. නිරූපණය වෙන පෙදස අඳුරු කරන්නලු දෙක මේ මෙන්න මේ ඔන්න A මේ ඉන්නේ B. දෙන්නටමයිති මෙන්න මේ පරාසය. හරිද? හා, පුතාලා කවට හරි මේක එච්චර තේරෙන්නේ නැත්තම් පුතේ මේ විදියට අඳින්න කොලේක එක රවුමක්. රවුමක් ඇඳලා ඇතුළෙන් තව රවුමක් අඳින්න. ඇඳලා මේ ඇතුළේ තියෙන රවුම කපලා බලන්නකෝ මොකද්ද වෙන්නේ කියලා. හරිද? හා. ඊළඟ ගානට යමු. 7 වෙනි ගාන. රූපේ දී ඇති තොරතුරු භාවිතයෙන් x අගය සොයන්නලු. පුතේ මේක දැක්ක ගමන් ඔයාලට මතක් වෙන්න ඕන ප්‍රමේයක් තියෙනවා. මොකද්ද ප්‍රමේය? මේ තියෙන්නේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයේ මේ පාදය දික් වෙලා. එහෙනම් හැදිලා බාහිර කෝණයක්. බාහිර කෝණයේ අගය ත්‍රිකෝණයක් පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අගය සමාන වෙනවා අභ්‍යන්තර. අභ්‍යන්තර කියන්නේ
ඇතුළත කෝණය. එතකොට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුලා මෙන්න මෙයයි මෙයාගේ එකතුවට. හරිනේ? හා. එහෙනම් අපිට ලියන්න පුළුවන් x ධන අංශක 40 සමාන 100 ධන 40 පතර ගියා. ඍණ 40ක් වෙනවා. එතකොට 100 න් 40ක් අඩු වුණාම 60යි. ඊළඟට අටවෙනි ගාන මීටර් 1යි භාගයක දිග සෙන්ටිමීටර් වලින් දක්වන්නලු. හරි. මේ අහන්නකෝ මීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර් කීයද? සෙන්ටිමීටර් 100යි. ඔයාලට මතක ඇදිනේ අර අඩි රූල මීටර මේ රූල තියෙන්නේනේ. හා. එකෙන් මීටර් 1ක් සෙන්ටිමීටර් 100යි. මෙතන ඉන්නවා පුතේ මීටර් 1කුයි. එහෙනම් ඔන්න 100ක් ඉන්නවා. තව භාගයක් ඉන්නවා. 100 භාගෙ කීයේ? 50යිනේ. නැව ඔක්කොම 150යි සෙන්ටිමීටර්. හරිනේ? ඊළඟට පහත දැක්වෙන සංඛ්‍යා රේඛාව මත x මේ බලන්නකො කට ඇරිලා තියෙන බිංදුව පැත්තට. එහෙනම් බිංදුව තමයි මෙතන ඉන්න ලොකුම කෙනා මේ. කට ඇරිලා තියෙන බිංදුව පැත්තට. එහෙනම් පුතේ බිංදුව තමයි ලොකුම කෙනා. x ටින් යනින් તો කොමනේ අඩුවය. හා. එහෙනම් මේ මෙතන අපි ලකුණු කරමු මේ. ආන බිංදුව ඇඳා. ඊළඟ මේ බිංදුව රවුම් කරනවද? පාට කරනවද? නෑ පාට කරන්නේ නෑ පුතේ. මෙතන මෙහෙම මෙහෙම ලකුණක් නෙවෙයිනේ තියෙන්නේ මේ. මෙන්න මෙහෙම ලකුණක් තිබ්බොතින් සමානයි කියන එක තමයි මෙතන අදහස. අන්න එහෙම උනොත් තමයි මෙතන ඇතුළ පාට කරන්නේ. හරි දැන් පාට කරන්නේ බිංදුවට වඩා කුඩයිලු. එහෙනම් මේ පැත්තට අපි පොඩි ඊ තලයක් යොදනවා. ඒ කියන්නේ මේ පැත්තේ අගයන් තමයි අපේ පිළිතුර වෙන්නේ. හරිනේ? හරි ඔයාලට පේනව මේ මාකින් එක. ඊළඟට අද දින වැසි ලැබීමේ සම්භාවිතාව 125ක් බව ප්‍රකාශ වී ඇතනම් අද දින දිවයිනට වැසි නොලැබීමේ ආ නොලැබීම හන්නේ සම්භාවිතාව කොපමණද? ඉතින් 100ට 100න්න පුතේ මේ කියන්නේ 100ට 25ක් වහිනෝලු. එහෙනම් ඉතුරු 100ට කීයද? 100න් 25ක් අඩු කරාම 75නේ. ආ එහෙනම් ඒ ඉතුරු 75න් මොකද කියවෙන්නේ? වැසි නොලැබීම. හරිනේ? හා. ඊළඟට අපි යමු 11 වෙනි ප්‍රශ්නයට. 11 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සුළු කරන්න. හරිම ලේසි ගාන. මෙතන තියෙන්නේ මෙහෙමනේ. අපි ආව පොඩක් පැත්තකින් ලියාගමු. මෙයා බෙදීම මෙහෙමනේ තියෙන්නේ. පුතේ 12 මේ වර්ගමූල ලකුණ ඇතුළෙම 4 ගුණ කිරීම 3 කියලා මට ලියා ගන්න පුළුවන් නේ. 4 වරක් 3 12යි නේ. මෙයා මූල මේ ඇතුළේ 3 ඉන්නවා. පුතේ මේ 3ට මෙයාට මේ 3 කැපෙනවා. එතකොට උඩ විතරක් ඉතුරු වෙනවා මේ මූල ලකුණ ඇතුළේ කීයද? මූල 4. 4ේ වර්ගමූලය. මූලය කීයද? 2 නේද? 2වරක් 2 4යි. හරි. දැන් මේ 11 වෙනි ප්‍රශ්නයේ සිට ලකුණු දෙකක් හිමි වෙනවා. 12 වෙනි ප්‍රශ්නය රූපේ දීයේ තොරතුරු භාවිතයෙන් x හි අගය සොයන්නලු. x කියන්නේ මෙන්න මෙයා. මෙයා හොයන්නලු. පුතේ ඊතල දෙකක් තියෙනවා. ඒ කියන්නේ සමාන්තරයි. සමාන්තරයි නම් ඔයාලට මතක් වෙන්න ඕන මේ z හැඩය ඉන්නවනේ. f අකුර ඉන්නවා. c අකුර ඉන්නවනේ. මේ ඉන්නේ කවුද පුතේ? මිත්‍රකෝණ. මිත්‍රකෝණ නම් මේ කෝණ දෙකේ එකතු අංශක 180යි. ඊළඟට f අකුර නම් මෙයයි මෙයයි සමානයි. ඊළඟට z වල මෙයයි මෙයයි සමානයි. ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ කියන තුන්දෙනාව මතක් වෙන්න ඕන මෙන්න මේ සමාන්තර ලකුණ දැක්ක ගමන්. හොඳද? ඒක තමයි අංක 1. හරි. දැන් මේක මෙහෙම තියෙනවා. මේ බලන්නකො මේ කෝණේ මෙයා තව කාටද සමාන වෙන්නේ? මේ z අකුරක් පේනවද ඔයාලට? ආන්න. මෙහෙම සමාන වෙනෝනේ.
නමයා අසූ නමයත් කියපුතේ අසූවයි. ඊළඟට ඔයාලට පේනවා මේ ඇතුළ තියෙන ත්‍රිකෝණයක්. ත්‍රිකෝණෙ මෙතන මෙහෙම ඉරක් තිනු මෙතනත් ඉරක් තිනු. ඒ කියන්නේ සමදීපාද ත්‍රිකෝණයක් තියෙන. එහෙනම් මෙයා 80 නම් මෙයත් කීයේ පුතේ? අංශක 80යි. හරි. ඉතින් ත්‍රිකෝණේ කෝණ දෙකක් ගන්නවා අපි. මෙයත් 80යි මෙයත් 80යි. එහෙනම් මෙයා හොයන්න මොකද කරන්නේ? 180 න් අඩු කරන්න ඕනනේ. එහෙනම් x ධන 80 ධන 80 සමානයි 180යි. x සමානයි මේ 80යි 80 160යි. ඒ 160 180 න් මොකෝ වෙන්න ඕන? අඩු වෙන්න ඕන. එතකොට පුතේ x සමානයි අංශක 20යි. හරිනේ? හා. 13 වෙනි ගාන 30 මිලිමීටර දිග කම්බියක් 2:3 අනුපාතයට කැපීමෙන් ලැබෙන කැබලි දෙකෙහි දිග අතර වෙනස කොපමණ දහනවා? හරි, මට මෙහෙම කියන්න. 2:3නේ. මේක හදන ක්‍රම දෙකක් තියෙනවා. දැන් මෙයා 3ක් දිගයි නම් මෙයා 2යිනේ දිග. එතකොට මේ 3ෙන් මේ 2 අඩු කරාම 1නේ පුතේ. එහෙනම් වෙනස 1යි. ඒ කියන්නේ අපි 1ක් කීයද කියලා හොයාගත්තම අපේ වැඩේ හරි. 2යි 3යි එකට එකතු කරාම කීය පුතේ? 5යිනේ. මීටර 30ක් දිග කම්බිය බෙදන්නේ කීයද? 5ටනේ. හා, පස්සර කීයද පුතේ? 6යි. එහෙනම් 1ක් කියන්නේ මිලිමීටර 6යි. අපේ ගාන ඔන්නේ මුල්ම ක්‍රමයට 40 ඉවරයි. මිලිමීටර 6යි. දැන් අපි මෙහෙම හිතමු. දැන් පුතාට එහෙම ක්‍රමයක් මතක් වුණේ නැහැ. පුතාට මෙහෙම මතක් වෙනවා. 1ක් 6යි නම් මෙතන 2ක්නේ. එහෙනම් 6 වරක් 2 12යි. මෙතන 6 වරක් 3 18යි. හරි. හා. මෙතන 12යි මෙතන 18යි. 18යි මිලිමීටර වලින් 12යි මිලිමීටර අඩු වුණාම 18න් 12ක් අඩු වුණාමත් එන්නේ වෙනස නේද පුතේ? ආ. 18න් 12ක් අඩු වුණාම 6යි මිලිමීටර. හරි. තමන් කැමති විදියකට හදන්න පුළුවන්. ඊළඟට 14 වෙනි ගාන න්‍යාස ගානක් A දීලා A සහ 2A ධන B තියෙනවා. උත්තරය නම් B න්‍යාසයේහි අවයව සහිතව ලියා දක්වන්න. හොඳයි. දැන් කොහොමද මේක හොයාගන්නේ? මම පැත්තකින් හදන්න. හරි. ඒ අපි මෙතන 2A හොයන් ඉමුනේ. 2A කියන්නේ මෙයාව ගුණ කරන්න ඕන දෙකෙන්. මෙහෙමනේ. ඔන්න අපි චූට්ටක් හැට කරමු. A කියන්නේ සමානයි 3 1.2. හරි. 2A ඕන මං කරන්න පුතේ හැම අවයවයෙන් 2කින් ගුණ කරනවා. දෙවරක් 3 6යි, දෙවරක් 1 2යි, දෙවරක් බිංදුව බිංදුවයි, දෙවරක් ඍණ 2 ඍණ 4යි. පුතේ අපිට කියලා ඒගොල්ලෝ 2A දන B ගේ පිළිතුරු දීලා. 2A දන B සමානයි උත්තරේ දීලා. බිංදුව 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 බිංදුව. හරිද? අපි 2A දන්නවා. අපිට ඕන B. B තමයි අපි දන්නේ නැත්තේ. B මේ පැත්තේ තියාගෙන මේ පිළිතුරෙන් අපි අඩු කරාම හරිනේද 2A? නේද? ඔන්න බලන්න. මෙයා මෙහෙම තියාගෙන මෙයාගෙන් අඩු කරාම හරිනේද 2A? නම් B සමානයි 2i.2i.2i.2i ඍණ 2i ගේ පිළිතුරු මොකද්ද පුතේ මේ? 2i උඩ 6 2 බිංදුව ඍණ 4. ඊට පස්සේ අඩු කරන්න තියෙන්නේ ඉතින් බිංදුවෙන් අඩු කරන්න තියෙන. එහෙනම් ඍණ 6 බිංදුව අඩු කරාම 6ක් ඍණ 6. ඊළඟට ඍණ 2. ඊළඟට බිංදුව බිංදුව එක බිංදුව කඩ කරා බිංදුවනේ. බිංදුව ඍණ ඍණ 4 ආනේ ආ 4 වෙනවා. හරි. ඔන්න අපි B හොයාගත්තා. හරිනේ? හරි.
එක්තරා පුද්ගලයෙකු සහ යෝජිත ජීවන රක්ෂණ ගිවිසුමකට අනුව රක්ෂණය වන මුදලය සෑම රුපියල් 1000කටම රුපියල් 80ක වාර්ෂික මේ බලන්න මේ පේපර් එකේ හයිලයිට් කළ වැදගත් වචන වාර්ෂික වාර මුදලක් ගෙවිය යුතුය එහෙනම් රුපියල් 1000කට කීයක් ගෙවන්න ඕනේ 80ක් අපෙන් අහනවා මෙම ගිවිසුමයට තේ රක්ෂිත මුදල් ලක්ෂ 20කට කොච්චරද කියලා සට කොච්චරක්ද ඒක තමයි අපි හොයන්න ඕන හරිද හා ඉතින් කොහොම හොයන්නේ ලක්ෂ 20ට ගාන තමයි අපි හොයන්න ඕන හැබැයි අපි දන්නවා 18 නම් කීයද 80යි ආ 18 නම් 80යි අපි ලක්ෂ 20ට කීයද කියලා හොයන්න ඕන හැබැයි පුතේ මුදල් රුපියල් ලක්ෂ 20ක් නම් අර්ධ වාර්ෂිකව ගෙවිය යුතු අර්ධ වාර්ෂිකව ගෙවිය යුතු එහෙනම් වාර්ෂිකවනේ අපි මේ හොයන්නේ ලක්ෂ 20ට කීයද කියලා 1080යි එහෙනම් ලක්ෂ 20ට හොයනවා ඒක හොයන්න අපි වාර්ෂිකව හැබැයි අපි හොයන්න ඕන පුතේ අර්ධ වාර්ෂිකව එතකොට එන පිළිතුරත් ආයෙ බෙදන්න ඕන දෙකෙන් හරි දැන් හොයමු මේ බිංදු 3ට මේ බිංදු තුන කැපෙනවා ඊළඟට දෙකට දෙක කැපෙනවා එකයි ඊළඟට මෙතන තියෙනවා 10 10 80ක් කීයද 80 10යි මොනවද 80000 රුපියල් හනේ හායි එනම් පුතාලා මේ ගණන් 15 තනියෙන් කරන්න. Goodbye.